වනාන්තරයක මෙවැනි රෝස් ගස් සරුවට වැවිලා තියෙන්නේ රසායනික පොහොර නිසාද? මෙවැනි කැලේක රස මතුපිට තට්ටුවේ මොනවද තියෙන්නේ? නිරාගිය කොළරොඩු. ඒවා තමයි වනාන්තරයේ පොහොර. කාබනික පොහොර කියන්නේ මේවට. සතුන්ගේ හා ගස් කොළන්වල දිරාපත් වූ කොටස්. වනාන්තරයෙන් අස්වැන්නක් ලෙස ඉවත් කරගන්න ද්‍රව්‍ය අඩුයි. නමුත් මෙවැනි වගාවක් වනාන්තරයකට වඩා වෙනස්. භෝගයක් නිතර නිතර වගා කරාම පොළොවේ තියෙන පාංශු සාරය භෝගී විසින් උරා ගන්නවා විතරක් නොවෙයි, අස්වැන්නත් එක්ක පාංශු සාරය පොළොවෙන් ඉවත් වෙනවා. පසේ තියෙන පෝෂක සෝදා පාලුවටත් ලක් වෙලා පොළොවෙන් ඉවත් වෙනවා. ඉතින් මේ නැතිවන පෝෂක පොළොවට නැවත ලබා දෙන්න ඕනේ. පැලැටියක් වැවෙන්න පෝෂ්‍ය පදාර්ථ 16ක් අවශ්‍යයි. මින් තුනක් අවට වාතයෙන් හා ජලයෙන් ලැබෙනවා. ඒ තමා කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ඉතිරි පෝෂ්‍ය පදාර්ථ 13 පසෙන් ලැබෙනවා. මේ 13න් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, සල්ප සහ මැග්නීසියම් තමයි ගහකට වැඩියම ඕනේ. ඒව තමයි මහා මූලද්‍රව්‍ය. තුත්තනාගම්, මැංගනිස්, යකඩ, තඹ, බෝරෝන්, ක්ලෝරින්, මොලිබ්ඩිනම් වගේ ඒවා සුළු වශයෙන් තමයි යෝනේ. මේවට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලායි කියන්නේ. වෙළඳපොළේ රසායනික පොහොරවල තියෙන්නේ මේ පෝෂක වලින් එකක්, දෙකක් හෝ තුනක් විතරයි. ඒ වුණාට මේ පෝෂක 16න් වැඩිම සංඛ්‍යාවක් කාබනික පොහොරවල තියෙනවා. කාබනික පොහොර රසායනික පොහොර තරම් ඉක්මනින් පෝෂ්‍ය පදාර්ථ පසට මුදා හරින්නේ නැති වුණාට දීර්ඝ කාලීනව භෝග වගාවට සුදුසු පරිසරයක් පොළව තුළ ඇති කරනවා. කාබනික පොහොර මගින් හොඳට මුල් විහිදෙන්න පුළුවන් බුරුල් පසක් ඇති කරනවා. පසට ජලය උරා ගැනීමේ හැකියාව වැඩි කරනවා. පසේ අපට හිතකර පසේ සාරවත් බව රැකගන්න උදව් වෙන පාංශු ජීවීන් වැඩි වෙනවා. කාබනික පොහොරවලට පුළුවන් පසට පිටතින් දමන රසායනික පොහොර ඉවත් වෙලා යන්න නොදී හොඳින් පසේ රඳවා ගන්න. අනිත් එක දිනෙන් දින ඉහළ යන රසායනික පොහොර මිලට හොඳම පිළියම කාබනික පොහොර දැමීම. ඉතින් මේ කාබනික පොහොර කියපුවම නොඑක් ආකාරයේ පොහොර ජාති දකින්න පුළුවන්. එක උදාහරණයක් තමයි කොළ පොහොර. මේ කොළ පොහොර කියන්නේ ගස් කොළන් වල නොමේරු කඳ කොටස්. ඒ කියන්නේ අතු සහ පත්‍ර කොටස්. ඉතින් මේ කොළ පොහොර අපේ වගා බිම් වලට පිටතින් ගෙනත් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ වගා බිම් වලම වවා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ග්ලිටිසීඩියා, එරමුදු වගේ දේවල් වගා බිම් වල වැටට හිටවලා ඒ වගේ අතු කැබලි වගා කරන්න තියෙන ඉඩමට කලවම් කරලා දිරන් අරින්න පුළුවන්. ග්ලිරිසීඩියා වල උද්භිද විද්‍යාත්මක නම ග්ලිරිසීඩියා මැකුලීටා. ඒ වගේ නයිට්‍රජන් 4.15ක් පමණ අඩංගු වෙනවා. තවත් බහුලව කොළපෝරක් විදියට ප්‍රයෝජනයට ගන්න ශාකයක් තමයි එරබදු. මෙය උද්භිද විද්‍යාත්මකව එරිත්‍රිනා ලිකොස්ෆෝමා කියලා හඳුන්වනවා. මේවායේ නයිට්‍රජන් 4%ක් පමණ අඩංගු වෙනවා. වල්චූරියකාන්ත උද්භිද විද්‍යාත්මකව හඳුන්වන්නේ ටිටෝනියා ඩයිවර්සිෆෝලියා නමින්. මේවායේ නයිට්‍රජන් 3.83%ක් පමණ අඩංගු වෙනවා. කියන්නේ තවත් ජනප්‍රිය කොළ පොහොර වර්ගයක්. මෙව වගා කරලා හොඳට වැඩුණාට පස්සේ සීසානවා. එතකොට පසට කලවම් වෙලා පස පොර වෙනවා. සන්හෙම් රණිල භෝගයක් හින්දා ඒවායේ මූලගැටිති තියෙනවා. මූලගැටිති වල ජීවත් වෙන බැක්ටීරියා වර්ග වායුගෝලීය නයිට්‍රජන් වායුව ගස්වැල් වලට උරා ගන්න පුළුවන් විදිහේ නයිට්‍රජන් සංයෝග බවට හරවනවා. ඒ වගේම පොල්, රබර් වැනි වැවිලි භෝග අතර ආවරණ භෝගයක් විදිහට වවන පියුරේරියා,
සෙන්ටෝ සීමා වගේ රනිල බෝග වගා කරලා පසට කලවම් කරපුවාම පස්වල පෝෂ්‍ය ගුණය වැඩි වෙනවා. පාංචු සංරක්ෂණ ක්‍රමයක් විදිහට අලුතින් හඳුන්වා දී ඇති දෙවටි ක්‍රමය නැත්නම් සෝල්ට් ක්‍රමය නිසාද පසට කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා. මෙහිදී අඩි දෙකහමාරක් පමණ උස ග්ලිසීරියා අතු ඉතා ළඟින් පේලි දෙකකට සමෝච්ච රේඛා අණුව හිටවනවා. මේ අතු පැලවෙලා හොඳින් වැඩුණාම පස සෝදාගෙන යාම වළකා ජීව වැටියක් බවට පත්වෙනවා පමණක් නොවේ වගාබිම් සරු කරන ඉතා හොඳ කොළපොර සැපයුම් කරුවෙක් බවට පත්වෙනවා. කොළ පාගලා බැත ටික අටුවට ගත්තට පස්සේ කමති ඉතිරි වෙන මැඩුවම් ටික කුඹුරට දාලා සීසෑමේදි පසට කලවම් කරපුවාම ඒවා දිරලා පසට පෝර වෙනවා. පිදුරු කුඹුරට කලවම් කළා දිරන්න අරිනවා නම් ඊළඟ කන්නේදී පොටෑෂ් පොහොර යොදන්න ඕනෙම නැහැ. සෑම කන්නයක් පාසාම මේ වැඩේ කරනවා නම් නයිට්‍රජන් පොහොර දාන එකත් විශාල ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්. මේ විදියට අනිකුත් භෝග ජාතිවලද අස්වැන්න නිලාගත්තට පස්සේ ඉතිරිවන කොටස් කාබනික පොහොරක් ලෙසට පසට එකතු කරගන්න පුළුවන්. අනෙක් කාබනික පොහොර ජාතිය තමා අපේ ගෙවල්වල හා ගොවිපොළවල ඇති දැඩි කරන සතුන්ගේ මලමූත්‍ර වගේ දේවල්. මේවා ගොවිපොළ පොහොර කියලත් හඳුන්වන්න පුළුවන්. මේ වගේ අපේ භෝග ජාතිවලට අවශ්‍ය කරන පෝෂක විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. අපි අතර හුඟක්ම ජනප්‍රිය ගොවිපළ පොහොර වර්ගයක් තමයි ගොම. මීහරකුන්ගෙන් ලැබෙන ගොමවල නයිට්‍රජන් 1.44ක් අඩංගු වෙනවා. එළහරකුන්ගෙන් ලැබෙන ගොමවල නයිට්‍රජන් තරමක් වැඩි. ඒ කියන්නේ 1.74ක් විතර නයිට්‍රජන් අඩංගු වෙනවා. එතකොට අපි එළු පොහොර යෙදුවොත් ඒවයෙන් ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණය 2.47ක් විතර වෙනවා. පෝෂණ ගුණේ වැඩිම සත්තු පොහොර හැටියට කුකුල් පොහොර හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ කුකුල් පොහොරවල නයිට්‍රජන් 2.9ක් පමණ අඩංගු වෙනවා. ඒ කියන්නේ අනෙක් හැම ගොවිපළ පොහොර වර්ගයකටම වැඩියෙන් කුකුල් පොහොර අපිට වැඩි සරු බවක් ලබා දෙනවා. මේ වගේම හුඟක් ජනප්‍රිය කාබනික පොහොර වර්ගයක් වන කොම්පෝස්ට් පොහොර ගැන අපි වෙනමම වැඩසටහනකින් සාකච්ඡා කරමු.